අයිබෝ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද ශ්‍රී ලංකාවේ කතා කරන ප්‍රධාන මාතෘකාවක් ගැන. ඒ තමයි සිස්ටම් චේන්ජ් එක. මොකක්ද මේ සිස්ටම් චේන්ජ් එක කියලා කියන්නේ? අපි බැලුවොත් ශ්‍රී ලංකාව අවුරුදු 71ක් ශ්‍රී ලාංකික කියන විසින් පාලනය කරලා ලෝකයට සාපේක්ෂව ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන මට්ටම යම්කිසි උසස් තත්ත්වයකට ගෙන එන්න බැරි වෙලා තියෙනවා. එතකොට අද වර්තමාන මේ වෙද්දි ශ්‍රී ලංකාවේ ජනතාවට ලොකු එයාලගේ ජීවන මට්ටම ගැන යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. එහෙනම් මේ ඇති වෙලා තියෙන්නේ මේ ක්‍රමවේදය තුළ. එහෙනම් මෙතන මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනේ කියලා සමාජයේ මතයක් එනවා. මම මේ ප්‍රශ්නය දකින පැත්තක් තියෙනවා. මම අද කල්පනා කරේ මේ වීඩියෝ කරන්න ඒ මම දකින පැත්තෙන් විග්‍රහ කරන්න. ඇත්තම සිස්ටම් චේන්ජ් එක කියන්නේ ලොකු මාතෘකාවක්. ඒක 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 වෙනම කරන්න ඕන එකක්. මම දකින පැත්තෙන් මේක මගේ මතය. මම කල්පනා කරලා අපිට සාකච්ඡා කරන්න ඕනේ කියලා. මම දකින මෙහෙම. සිස්ටම් චේන්ජ් එකේදී ලංකාවේ සිස්ටම් එක දුවන්නේ ඒක දේශපාලකයා සහ පරිපාලනය කියන දෙකම තියෙනවා. ඒතර දේශපාලකයා කියන එක තෝරන්නේ මහජනතා. එහෙනම් මේ පරිපාලනයේදී නිවැරදි පරිපාලනයක් කරන්න සුදුසු දේශපාලකයන් තෝරන්න මහජනතාවට ඒ තීරණ ගැනීමේ හැකියාව තියෙනවා කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඒක තමයි මගේ පැත්තෙන් තියෙන මතය. මහජනතාවට ඒ රටක් ජාතියක් විදිහට ශ්‍රී ලාංකිකයෝ විදිහට ඒ ලෝකයට සාපේක්ෂව අපිට ඒ යන්න ඕන ගමන ගැන පොදු අදහසක් තියෙනවා. මම දකින විදිහට නම් එහෙම එකක් නෑ. එක එක මතවාද මත එල්බගෙන එක එක මාකටිං ස්ට්‍රැටජික්ස් වලට එයාලා අහුවලා එක එක කෙනා එක එකවට බෙදිලා එයාලට අදහසක් නෑ. පොදු මතයක් නෑ. පොදු අදහසක් නෑ. රට කොහොම අතකටද යන්න ඕනේ? එතින්ද ගන්න ඕනේ තීරණය මොකද්ද කියලා. එතකොට මෙතනදී මම දකින මේ මහජනතාවට මේ පොදු අදහස මේ පොදු මතය කියන එක නැති හින්දා ඒක ඇත්තට මධ්‍යස්ථ මතය මේ හරියටම මේ මධ්‍යස්ථ මතය නැති හින්දා තමයි මේ සිස්ටම් චේන්ජ් එක වෙන්නේ නැත්තේ. මේ සිස්ටම් චේන්ජ් එක වෙන්න ඕන නම් මම හිතන්නේ සමාජය තුළ හැම කෙනෙක්ගේම මධ්‍යස්ථ පොදු මතයක් ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ රට කියන එක කොහොතෙන්ද යන්න ඕනේ? එහෙම වුණොත් මහජනතාවට තීරණය කරන්න පුළුවන් ඉතින්ට තෝරන්න ඕනේ කවුද? ඒ තෝරන්න ඕන කෙනා ඒ අපි බලන්න ඕනේ ඩිසිෂන් මේකේ මේ තීරණ ගන්න පුළුවන් කෙනෙක්ද? ඇත්තටම ඒ තීරණ ගන්න මහජනතාවට තමයි හැකියාව නැති. අපි වෘත්තිකයෙක් වෛද්‍යවරයෙක් ගාවට හදිසි අනතුරක් වෙලා රෝගියෙක් ගේන. ඒතර ඊට පස්සේ ඒ තීරණ සාධකත් එක්ක එයා ඉන්වෙස්ටිගේෂන් එකක් කරන ඉවරලා එයාලගේ තියෙන විශේෂඥ හැකියාව මත එයාලා තීරණය කරනවා ගැටලු හඳුනාගෙන ඒක ඊළඟට කරන්න ඕන ප්‍රතිකර්ම මොනවද කියලා. අපි ධනකාධිකාරීවරයෙක් කියමු. ධනකාධිකාරීවරයාට එයා බලනවා ඒ තත්ත්වය ඒ මූල්‍ය තත්ත්වය ගැන එයා ඉන්වෙස්ටිගේෂන් එකක් කරනවා. එයා රිපෝර්ට්ස් කරනවා. ඒ රිපෝර්ට්ස් අරගෙන එයා බලන එයා ගන්න තීරණ. ඒතකොට මෙතන තියෙන සිස්ටම් චේන්ජ් එක. ඒ සිස්ටම් චේන්ජ් එක ගැන මහජනතාවට පොදු අදහසක් නැහැ. පොදු මතයක් නැහැ. ඒතකොට මේ පොදු මතයේ මහජනතාවට එන්නේ නැති තාක්කල් මේ මධ්‍යස්ථ මතේ මහජනතාවට එන්නේ නැති තාක්කල් මම විශ්වාස කරන්නේ සිස්ටම් චේන්ජ් එක මහ විශාලයක වෙයි කියලා. ඒක තමයි මගේ මතය. අපි මේක සාකච්ඡා කරලා බලමු. ඔයාලගේ මොන හරි විශ්ලේෂණ ඒකේ මතය තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් සිල් ගන්නු බොහොම ස්තුතියි.